ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. නැවතත් බොහෝ වැදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. දැනති යාළුවන්ටත් ෂෙයාර් කරන්න. පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක්ට් කරන්න. එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ. මෙන්න මේක සවස දාන පුවත්. උදේ දාපු වීඩියෝ එයා ඊටමත් බලලා නැත්නම් අනිවාර්යෙන් ඒකත් ගිහිල්ලා බලන්න. මෙන්න මොකද වෙන්නේ, මෙන්න මේ සහෝදරියට මෙන්න ඊයේ තමයි තව දෙයක් දැම්මා. ඊළඟටත් තව ප්‍රශ්නයක්. නමුත් ඔබගේ අතින්මයි වැරද්ද තියෙන්නේ. වරද්ද ගන්න එපා රත්තරනේ, වරද්ද ගන්න එපා. ඉක්මනින්ම අපි කියන දේ කරන්න බලමු. ඒ වගේම රියදුරන් මෙන්න එකක් ගියා උදේ, ඊළඟට තව එකක් ආවා. ලොකු පීඩනයක්. රජතුමා සෝෂියල් මීඩියා සමාජ මාධ්‍ය ගැන ප්‍රකාශයක්, ජෛවමෙතික ඇඟිලි සලකුණු පිළිබඳව තවත් විශේෂ තොරතුරුවක්, ජහරා අඩුකර ප්‍රදේශයේ ඩෙලිවරි බයික් ගැන තොරතුරුවක්, වංචා කරන්නන් රැකියාවල වංචා කරන්නන් ගැන විශේෂ නිරීක්ෂණය, සිවිල් සේවා. එවගේම දැනුණා නෙමෙයි දිනුණා, සම්පූර්ණ ඇදිම ඇදලා නම් තියෙනවා කියලා පැහැදිලිව පේනවා. සුපිරියටම වැඩේ දීලා තියෙන්නේ. මෙන්න පළමු තොරතුරු බලමු. ට්‍රාෆික් ඩිපාර්ට්මන්ට් අලුත් නීතියක් ගෙනාවා. ඊට කලින් උදේ දැම්ම තව නීතියක්, හෝන් ගැහුවොත් දිනාර 25ක දඩයක් කියලා. හෝන් ගහන්න එපා, දිනාර 25ක දඩයක්. දැන් මෙන්න මෙතන තියෙන පණිවිඩය තමයි කැමරාව, අලුත් ස්මාර්ට් කැමරාව. මේක මොනවද දන්නවද කරන්න යන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සරහා කැමරා එනකොට වේගය අඩු කරනවා 120 ප්‍රමාණය. එතකොට 120ට එනවා. කැමරා පහ වුණා විතරයි ෂුන් ගහලා යනවා ඊළඟ එකට. ඔන්න ඊළඟ කැමරා එනවා. එතකොට එතනත් ඔයා ෂේප් කරගෙන ෂෝයි ෂෝයි ගිහිල්ලා ඊට පස්සේ ආයි වේගෙන් යනවා. දැන් මොකද කරන්න යන්නේ මේ කැමරාව? මේ කැමරාව අලුත් සිස්ටම් එක නිරීක්ෂණය කරනවා. දැන් ඔයා විනාඩි කීපයක් තුලත කොහොමද ආවේ? දැන් ඔබට තියෙන වේගය 120යි ලිමිට් එක. එතකොට මෙතන මේ කැමරාවෙන් නම් ඒ කැමරාවට තියෙන දුර ප්‍රමාණය තුළ ඔයා කිලෝමීටර් 120 න් ආවොත් විනාඩි කීයකින්ද එන්න පුළුවන්? කිලෝමීටර් 150ක වේගයෙන් ආවොත්, 200ක වේගයෙන් ආවොත් මේක මැනලා කෙලින්ම ඔයාට ෆොටෝ එකක් ගහගන්නවා. මෙන්න මෙයා වේගෙන් ඇවිල්ලා තියෙනවා කියන එක තහවුරු කරලා. රියදුරනේ ඊළඟ පීඩනේ, කැමරා පහු කරලත් වේගෙන් යන්න එපා. ඊළඟ කැමරාවට අහු වුණොත් වේගය ප්‍රමාණය වැඩි කියන එක දැනගත්තු අනිවාර්යෙන් ෂොට් එකක් ගහනවා. ඊට පස්සේ දඩේ කොහොමද දන්නේ ඉස්සරහට? مره ثانيه دوس تجاوز سرعه وترجع مره ثانيه حق الكاميرا الثانيه تخفف. الكاميرات هذه تعمل بنظام بوينت تو بوينت, تحسب المسافه والسرعه ومن ثم يتم تحريرك المخالفه المروريه حسب النسبه اللي تجاوزت فيها للسرعه المحدده على طرقات. فبالتالي احنا نقول دائما التزم بقواعد وقوانين المرور حتى تحافظ على حياتك وحياه الاخرين. سوشيال ميديا چانديو سماج ماديه ولول සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම මහජන සදාචාරයට පටහැනි ක්‍රියාව. මේ වගේ දේවල් පිළිබඳව අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මොකද පහුගිය කාලේ ඉඳන්ම රජතුමා මේ සමාජ මාධ්‍යවල් ගැන ප්‍රකාශ කරපු තොරතුරු ඉතාමත් මතක තියනවාද? social media wal social media wal social media wal social media wal electrodo man dekka me tiktok kara me minisunu apahasa karana e wage ma ape kamal sahodare ratmanada video ekak dala thibuna etterama kiyenawa nam me samajya madhyawal tiyenne honda dewal naraka dewal denaganna vitarai api evilla puhunu karanna nevey mehe api evilla inne rakiyawak karanna e athara අපිට පුළුවන්කමක් තියෙනවා නම් මිනිස්සෙකුට හොඳ මාර්ගයක් පෙන්වන්න කරලා දෙන්න ඕනේ. මෝඩිය විදියට හැසිරিলা ඊට පස්සේ ප්‍රශ්නේ ඔළුවේ දාගෙන ඊට පස්සේ අඬන්න එපා. දෙකින් කිසි තේරුමක් නැහැ. ගැහුවා, බිරිවා, අරව කරා, මේව කරා කියලා නම් ඊට පස්සේ කියන්න එන්න එපා. පරිස්සම් වෙන්න. සමාජ මාධ්‍ය වල හරියට පාවිච්චි කරන්න. ඒ වගේම on mother's nation එකමවගේ දරුවෝ සංවිධානයේ සහෝදරිය ජෙනට් මේරි මෙතුමීට පහුගිය දවස්වල මෙතුමි ෆ්‍රාන්ස්වල හිටියා. එයා ළඟදි තමයි ආවේ. එයා ෆ්‍රාන්ස්වල ඉද්දිම එයාට පණිවිඩයක් ලැබුණා මෙන්න මේ සහෝදරියෙක්ගෙන. ගල්ෆ් නේෂන් විදේශ රැකියා ආයතන
මෙන්න මෙම ආයතනයෙන් තමයි මෙම සහෝදරයෙක් කුවේට් රටට පැමිණෙන්නේ. එහෙම අවස්ථාවේදී එයට බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. විශේෂයෙන්ම පහර දීම එල්ල වෙලා තියෙනවා දරුණු ලෙස. මෙයා කරපු වැරද්ද මොකද්ද? ගෙදරක වැඩ කරන්න ඇවිල්ලා කන්න ඉල්ලුවාම ගහනවා. බොන්න ඉල්ලුවාම ගහනවා. ගෙදර බඩු එයාලට උයන්න මොනවත් නැහැ කිව්වාම ගහනවා. කුබුස් එකක් වැඩිපුර කියවා කියලාත් ගහනවා. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ අසාධාරණය? අනික විශේෂයෙන්ම මෙන්න මේ සහෝදරියට පහර දීමක් එල්ල වෙනකොටම එතුමිය කියලා තියෙනවා ඒජන්සි කරුවන්ට. ඒ වුණාට එයාලා සතපහකටවත් ගණන් ගත්තේ නැහැ. මෙන්න මේ ඒජන්සියෙන් වෙච්ච අසාධාරණය මින් ඉදිරියට නම් වෙන්න දෙන්න බෑ. ඒ පිළිබඳව අනිවාර්යෙන් ලොකුම වැඩසටහනක් ආරම්භ කරනවා මින් ඉදිරියට. ඒ වගේම තව විශේෂ තොරතුරුවක් මට ලැබුණා. ඒක අපේ ජෙනට් මේරි සහෝදරි මට යවලා තිබුණා මේ පණිවිඩයත් එක්කම. මොකද මෙයාට එයා කියලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉක්මනින්ම පැමිණිල්ලක් දාන්න කියලා. කෙසේ වෙතත් මෙන්න මේ සහෝදරිය පැමිණිල්ලක් දාලා නැත. එතකොට මෙහින් හොරරහසින් ඇඳුම් පිටින් පටවලා යවලා තියෙනවා. කකුලේ සපත්තු නැතුව ඇත්තටම මට කියන්නකොටම ඒක ඇගේ හිරිවැටිලා ගියා. සපත්තු නැතුව කකුලේ සපත්තු නැතුව යවලා තියෙනවා. මහත්තරම කියනවනම් මේ වගේ තිරසන්නන්ට දෙවියන් වහන්ස හොඳටම සලකන්න ඕනේ. නියමයට සලකන්න ඕනේ. ඒ වගේම ආයතන නිලධාරී කොන්දපණක් ඇති නිලධාරී ඉතාමත් අර පිලිපිනි එම්බසි වාගේ කොලයක් අරගෙන අත්සන් කරලා යවන ක්‍රියාමාර්ගයේ ගෙනාවේ නැත්තම් මේ විදිහටමයි ගහලා අසාධාරණයක් කරලා මෙරටෙන් පඩි නොදී ඇඳුම් පිටින්ම පටවලා දායි. මහා කාල කන්‍යෝ වෙන්න එපා නිලධාරියනේ. චුට්ටක් මේ ගෙනත් මෙදිහත් වීපල්ලා. தொடையெல்லாம் நஞ்சு சரியான மாதிரி காயம் அக்கா நஞ்சு எனக்கு ஒன்றுமே செய்யலை. கடன் எல்லாம் அப்படியே இருக்காக்கா. போன கடை இன்னும் நகை நட்டெல்லாம் அடகு வீடு கட்டி அடவாசியில் இருக்குது. எதுவுமே எனக்கு நடக்கலை. இந்த மாதிரி இன்னும் எனக்கு இதுக்கான முடிவு இந்த நடவடிக்கைன்னு நீங்கள் எடுக்கணும்க்கா. தயவு செய்து இந்த மாதிரி இன்னொரு சிறுலங்கா பிள்ளையே யாருக்கும் நடக்கக்கூடாது. இந்த மாதிரி ஏஜென்சிகளை நம்பி யாரும் ஏமாந்துடாதீங்க. தயவு செய்து கேக்குறேன். நான் இந்த ஏஜென்சில தான் போனேன். ஐபோன் சர்பான் மல்லி கோமத மங் எக்மாவுகே தரு ஜெனட் மேரி அக்கா கதா கரன்னே. மே வெல்லசாமி சசிகலா மே சகோதரியகே பிரச்சன மம தனுவத் வெயிட்டியே ம வென ரட்ட கேட்டியே நிசா மட ஏதரம் பலாகன்ன பரி உனா. நமுத் மங் எவில்லா சுமானேகே மே கால் கத்தேனே. அந்திம வேளாவட மட கதா கரல கிவ்வா நம்பர் எதுன்னா மம நம்பர் துன்னாட்ட மேகே கிதர் இந்தலாம் மேட்ட கோல் எக்கற மேட்ட அசாதாரண வேணக்கூட மேட்ட கோல் எக்கா அரகன மட்ட கியாண்ட தர விழாவாக்குனே. முக்கத மே குயிட்டி கேனுக்கெனா அவில்ல ஏ ஃபோன் எக்கா அரகன ஏ லம்மையாகே ஃபோன் அத்தே திவனு ஃபோன் எக்கா அரகன ஏக்க நிசா கிசிம பண விடியாக்கு மட்ட தெண்ட பரிவுனா. ஏ வகை விதேச நிவுத்தி காரியான்சே மேட்ட கிவ்வா மேட்ட கம்ப்ளைண்ட் எக்கா கரண்டு கீழே ஏகாத் கரேன. மேயாவ திஸ்தாஸ் ஏகா அயன் கரண்ட தீல ஏகா அயன் கரே நேய் கேலா ஏ கோயிட்டி கேனுக்கெனா தாகன இட்டப்பு சிறப்புவேங் கோட்சூ வைக்கே மேட்ட காலா முழு எங்க புறாம போம பயானக தத்திட்ட மேயாகே எங்க உக்கம தலில தியனவா. ஏ வகை தங் ஏ வகை அசாதாரண உணாம ஏர்போர்ட்டுக்கே கில்லா பொலிசியா தீனோ ஏ பொலிசியிட்ட கம்ப்ளைண்ட் கரண்ட புழுவாங் ஏகத் நே. දැන් ලංකාවට ගියා. ලංකාවට යනකොට සිරපුවක්වත් නැතුව තමයි මෙයාව ගිහිල්ලා යවලා තියන්නේ. ලංකාවට ගිහිල්ලත් ගිහිල්ලා ඔෆිස් එකක් තියෙනවා අපිට විදේශ කාර්යාලයෙන්. ඒ බියුරෝ එකකින් ඔෆිස් එකක් තියෙනවා. ඒකේ අපිට කම්ප්ලේන් කරන්න පුළුවන් මම මේ වගේ ප්‍රශ්න ඇතුළු මම මෙහෙම ආවා කියලා. ඒ වගේ දොස්තර කෙනෙක් ඉන්නවා එතන සෝදිසි කරලා
මේගොල්ලන්ගේ තත්ත්වය තහවුරු කරන්න කෙනෙක් ඉන්නවා, ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. මේ වගේ අසාධාරණ වලට ගහලා කුටි ගහලා ප්‍රශ්න වලට මුහුණ දුන්නා නම් අනිවාර්යෙන් දොස්තර සර්ටිෆිකේට් එකක් ඕනේ. ඒක නිසා මේ සම්බන්ධව හැම කෙනෙකුටම ඔයාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා දැනුවත් කරන්න කියලා. අනිවාර්යෙන් කෝවිඩ් එකෙන් යනකොටම පොලිසියෙන් ඉන්නවා. ඒ වගේම ලංකාවට ගිහිල්ලත් යම් කිසි දෙයක් කරන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අපිට යම් කිසි දෙයක් වෙනවා නම් අනිවාර්යෙන් විදේශ නියුතිකාරයන් සිට ගිහිල්ලා අපි පැමිණිලා කතිය තියෙන්න ඕනේමයි කියලා. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. මල්ලි තැන්කියු. කෙසේ වෙතත් අන්තිමට මේ සහෝදරියට සාධාරණයක් ලබා දිය යුතුය. නමුත් ලබා ගන්න බැරුව ගියා. හේතුව විදේශ සේවා නියුතිකාරයන්සගෙන් ලංකාවෙනුත් පැමිණිලා දාලානේ, එම්බසියටත් දෙනවත් කළා නේ, ඒජන්සියෙන් විතරයි මේ රැවටිල්ල සිදු කරලා තියෙන්නේ. ඔන්න ගන්නවා, මෙන්න ගන්නවා මාස 6ක් ඉවසන්න. මේ මෝඩ බල්ලුන්ට මං අහන්නේ, මමත් කියලා තියෙනවා මාස 6ක් ඉවසපල්ලා. වැඩ වැඩි, පඩිය හරියට දෙනවා, කන්න බොන්න දෙනවා, ගහන්න නෑ, කරදර නෑ. නමුත් වැඩ තොග ගොඩ තියෙනවා නම් ඉවසපල්ලා, ටිකක් ඉවසලා බලන්න. මොකද ඒක කට්ටිය නැති නිසා, කම්කරුවෝ නැති නිසා වැඩ වැඩින් නැති. ටික කාලයක් යනකොට ඒක හරියනවා. නමුත් මෙහෙම ගහනවා, තර්ජන කරනවා, වදහිංසා දෙනවා නම් කොහොමද යකෝ ඉන්නේ? මේ ඒජන්සියේ බල්ලන්ගෙන් මම අහන්නේ. මේ මිනිසුන්ට ඒ තරම් තර්ජන කරලා ගහනවා නම්, පහර දෙනවා නම් කොහොමද ඉන්නේ? අනිවාර්යෙන් ඒජන්සිකරුවන්ට නම් විරුද්ධව වැඩසටහනක් ආරම්භ කරන්න වෙනවා. මෙන්න සිවිල් සේවා කොමිසම් සභාව විශේෂ නිරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා. පහුගිය දවස්වලත් කුවේටි ජාතිකෙක් විදිහට හැසිරීම සහ සිරියානු ජාතිකයන් අල්ලස් මුදල් දීලා ජාතිකත්වය ලබාගත් පුද්ගලයන් දෙන්නෙක් ඉහළ තනතුරුවල සේවය කරලා තියෙනවා. ඒ වගේම කවුරු හරි තවත් ඉන්නවාද, ඒ වගේ සේවයක් කරනවාද කියන එක තමයි දැන් මේ දවස්වල නිරීක්ෂණය කරන්නේ. ඒ වගේම කුවේටි ජාතිකත්වය ඉවත් වෙන විහිදම තවත් වැඩි වෙනවා. 1, 12, 21, 58, 41 කියලා එක එක්කෙනාගේ ජාතිකත්වයේ ඉවත් වීගෙන යනවා බෙදුන් කණ්ඩායම. විශේෂයෙන්ම මෙයාලගේ ඔයාලගේ කෆිල්කේ පාස්පෝර්ට් හරි එහෙම නැත්නම් බතක හරි නැත්නම් සමහර විට යාගේ බතක අර කහපාට නම් ලොකු ගැටලුවක්. ඒ වගේම මෙන්න විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මෙරටින් පිටව ගියා අයට ඇඟිලි සලකුණු අවශ්‍ය වෙනවා. නමුත් එයාලා එන්න ප්‍රමාද වුණොත් එයාලට කොහොමද ප්‍රතිකාර ලබා ගන්න ගිය අය? ඒ වගේම අධ්‍යාපනය ලබා ගන්න ගිය අය, එයාලා සමග ගිය ගෘහසේවිකාවන් සහ රියදුරන් කම්කරුවන්, එයාලගේ තත්ත්වය කොහොමද? එයාලට අනිවාර්යෙන් සහයක් ලබා දිය යුතුය. මෙන්න අමාත්‍යවරයාගෙන් ඉල්ලීම. مساك الله بخير معالي وزير الداخليه الشيخ فهد اليوسف. وردني مسجات من أهالي الكويت خارج البلاد بالنسبة للبصمة البترومينية, شلون يبصمون إذا طافت المدة وهم يعالجون على حساب نفسهم خارج البلاد ولحد الآن مو قادرين يوصلون. إذا كانت لهم يعني استثناءات أو البصمة راح تروح للسفارات خارج الكويت, ولا شلون الطريقة اللي لحد الآن هم مو فاهمين إذا وقفوا أعمالهم على ما قيل إن اللي ما يبصم له إجراءات ثانية, ولا هل هم لهم حالات استثنائية اللي خارج البلاد فينتظرون منك بيان والتوضيح في هذا الموضوع. بالنسبة للناس اللي تعالج خارج البلاد سواء على حساب الدولة أو على حساب نفسها خاص, وفي كذا شخصية أهل الكويت مواطنين ممنوع عليهم يطلعون بالطيارة لأن الضغط الجوي ممكن يأثر على صحتهم. فأتمنى رسالتي تكون إلى معالي وزير الداخلية توصل بأسرع وقت ويكون الرد لهم يرتاحون عشان يعرفون شلون طريقة الإجراءات بالنسبة للناس اللي خارج الكويت. أسأل الله يحفظ الكويت وأهلها من كل مكروه ويرجعهم للأرض الوطن سالمين غانمين يا رب. මෙන්න ජහර ආණ්ඩකාර ප්‍රදේශයේ ඩෙලිවරි රියදුරන්ගේ වාහනවල පිරිලා මේ පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් කිරීමට ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඩෙලිවරි රියදුරන්
පුළුවන්තරම් පරිස්සමෙන්. නීතිනම් කඩ කරලා නම් අහු වෙන්න එපා. මේ නිද්‍රියට ඩෙලිවරි සමාගම් වලට නිරීක්ෂණය ආරම්භ කරන්නට හිට තියෙනවා. මොකද මේ තරම් කොයි රටේ ඩෙලිවරි සමාගම් තියද්දි තවත් ලියාපදිංචි කරලා තියෙන අලුතෙන්. ඒ නිසා ඉස්සරහට ගැටලුවක් එන්නට හිට තියෙනවා. ඒ වගේම අද ගියා මම අම්ගරා ප්‍රදේශයට. එතනදී ගිනි ගැනීමක්. ඒ ගිනි ගැනීම ඉක්මනට පාලනය කරා. නමුත් ඒකට හේතුවක් වෙලා තියෙන්නේ ඔතන සේවය කරන සේවකෙක් දුම් පානය කරලා දුම් වෙටියක බිම දාලා. කරුණා කරලා පරිස්සමෙන් සිගරට් බොනවා නම් සිගරට් එක බීලා පුළුවන් තරම් ඒක පාගල දාන්න. නිමල දාන්න. ඔහොමම ගින්දර පිටින් දාන්න එපා. එතන ගිහින් බලනකොට ඒක නිමලා ඉවරයි. නමුත් හේතුව මොකද්ද කියලා බලනකොට දුම් වෙටියක තමයි හේතුව. චුට්ටක් පරිස්සමෙන් එක වැරද්දා තමයි විනාශයට හේතුවක් වන්නේ, ලොකු විනාශයට. මගේ YouTube නාලිකාවේ පහුගිය දවස්වල ඡන්ද කාටද කියලා ප්‍රකාශ කරා. අනුර කුමාර දිසානායක 62%, සජිත් ප්‍රවදාසා 24%, රනිල් වික්‍රමසිංහ 107%, නාමල්ටත් දීලා තියෙනවා 106%. උපරිම ඡන්ද ලැබිලා තියෙන්නේ NPP එකට. ඒ වගේම උපරිම සහය ජනතාවගේ ආදරේ ලබාගෙන තියෙන්නේ මේ වෙන විට අනුර කුමාර දිසානායක කියලා කියන්න පුළුවන්. හේතුව මෙන්න රැල්ලක්. ඇත්තටම කියනවා නම් මේක තමයි රැල්ල. රැලිය. නුගේගොඩ. මෙන්න ජනතාවගේ ආදරේ නම් සුපිරියට පෙන්නලා තියෙනවා. නමුත් මේ විදියටම ගිහිල්ලා ඡන්දදායිද කියන එක තමයි දැනට තියෙන සැකේ. මොකද අපේ ජනතාව වැරෙන් වෙරට එක එක අදහස් වලට මාරු වෙනවා. ඒකයි තියෙන බය. ඒ වගේම සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල එක එකනා මයික් අල්ලගෙන ගින් ඇහුවා, ප්‍රශ්න කරා. ඒකෙනුත් අනුරට තමයි වැඩිම ඡන්ද තියෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහගේ උදේ තිබුණා මාධ්‍යත් එක්ක සාකච්ඡාවක්. රනිල් වික්‍රමසිංහ එක මාධ්‍යවේදියෙක් ඇහුවා, ඔයා ඊළඟ ජනාධිපති වුණාම අර්ජුන මහේන්ද්‍රන් ගේනවද කියලා. ඒක රෙකෝඩ් කරපු වැඩසටහනක්. වැඩසටහන ඉවර වුණාම කිව්වා අර ප්‍රශ්න අයින් කරනවා කිව්වා. සාකච්ඡාවෙන් පසුව පිළිතුරු බවට පත් වී තිබෙන කුමක්? කනගාටුයි. අර ප්‍රශ්න අයින් කරනවා. ප්‍රශ්න අයින් කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසය අයින් කරන්න බෑ. මතක තියාගන්න. රනිල් ඔයාට ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසය අමතක කරන්න බෑ. අනිවාර්යෙන් අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගෙනල්ලා නැවත ඒ පරීක්ෂණය ආරම්භ කරනවා. ඊළඟ රනිල් වික්‍රමසිංහ කියනවා, අපි බලයට ආපුවාම තෙල් නැති වෙයි, ගෑස් නැති වෙයි, ඩොලරේ 400ට යයි. රනිල් පෙරදුනහම ලංකාවේ තෙල් නැතුව යන්න රනිල් වික්‍රමසිංහ ගෑස් ලිඳේ අයිතිකාරයද? රනිල් පෙරදුනහම තෙල් නැතුව යන්න රනිල් වික්‍රමසිංහ අරාබිය සුල්තාන්ද? ඒගොල්ල තමයි මේ අර්බුදය නිර්මාණ කර රනිල් ජනිකෝමේ කඩාවැටීම නිර්මාණ කර රනිල් 2015 බලයට ඇවිල්ලා ජාත්‍යන්තර සුරේ ජාත්‍යන්තර වාණිජ වෙළඳපොළේ ණය ගත්තා. අපේ රට මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ වෙළඳපොළ ණය අරන් තිනවා කෝටි 5550 ඩොලර් කෝටි. ඩොලර් කෝටි 5550 කරන් තිනවා. ඩොලර් කෝටි 1550 කරන් තිනවා. මේ ඩොලර් කෝටි 1550 න් ඩොලර් කෝටි 300යි ගත්තේ මහින්ද. ඒක 2021 වෙනකොට ගෙවලා ඉවරයි. එහෙනම් ඩොලර් කෝටි 1250 ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4 මාරට. ආසියානු සංවර්ධන බැංකෙන් අපි ණය ගන්නේ 1:12 පොලියට අවුරුදු 30-40 දිගු කාලයකට. හැබැයි රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොළෙන් ණය ගත්තා. අවුරුදු 5-10 කෙටි කාලින ණය 6-7 පොලියට ණය රනිල් වික්‍රමසිංහ ණය ගත්තා. අද අපිට ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර වාණිජ වෙළඳපොළෙන් ගත් වාණිජ වෙළඳපොළෙන් ගත්ත හැම ඩොලරයක්ම රනිල් වික්‍රමසිංහ ගත්තා. ඩොලර් කෝටි 1250ම රනිල් වික්‍රමසිංහ ගත්තු ණය ඇත්තටම ගත්තොත් තෙල්, ගෑස්, විදුලි අර්බුදේ නිර්මාපකයා රනිල් බෙල්ල දුන්න ගෝඨාභය අසරණය. පව්. නිර්මාපකයා රනිල් මතක තියාගන්න. ඉතින් රනිල් වික්‍රමසිංහ අපේ රටේ ඩොලර් නැති වෙන තත්ත්වයක් ඇති කරේ ඕගොල්ලෝ. මේ රටේ ඇමති, ජනාධිපති, අගමැති අවුරුදු 47ක් එක්ක විපක්ෂ නායක. මොකද කරේ? මුළුමනින්ම රට වැට්ටුවා. ඒ නිසා රනිල් මේ ආර්ථික අර්බුදේ ගැඹුරත් අපි දන්නවා. මේ ගැඹුරෙන් ගොඩ එන්න ඕන ක්‍රමයක් අපි දන්නවා. ඒ නිසා පව් නොදී දැන්වත් පැත්තකට වෙන්න. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව සහතික වශයෙන් මේ පෙරණි අසාර්ථක ආර්ථික ගමනේ නියමුවම්බවට පත් වුණු. පෙරණි අසාර්ථක විනාශකාරී දේශපාලන ගමනේ නියමුවම්බවට පත් වුණු. රනිල් වික්‍රමසිංහලා පැත්තකින් තියලා මේ රටේ පොදු ජනයාගේ අපි ආණ්ඩුවක් හදමු. අපි ඩොලර් හොයන විදියක් දන්නවා. ඩොලර් ආරක්ෂා කරගන්න විදියක් දන්නවා.
අර්බුදය නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ අර්බුදයට බෙල්ල තියපු කෙනා ගෝඨාභය හරිද පව්වේ මිනිස්සය ඇත්තට මට වෙලාවක දුක හිතෙනවා මේ කොහෙවත් යන ගෝත කරුමයකට කර දුන්නා මේ රටේ තෙල් නැති කරේ මේ රටේ ගෑස් නැති කරේ මේ රටේ කිරිපිටි නැති කරේ මේ රටේ ඉන්ධන විදුලිය නැති කරේ ඒගොල්ලෝ මේකේ ප්‍රධාන වග උත්තරකරුවෙක් රනිල් වික්‍රමසිංහද හැංගිලා හිටියට අවසානයේදී මේක වග උත්තරකරයා බවට පත් උනේ ගෝඨාභය මිනිහාගේ අවුරුදු දෙකමාරයි ඉනියා මේකේ නොතීර්ණකමට කරපු වැරදි ටිකක් කරනකොට මහා බරපතල බරපතල ආර්ථික ඝාතක රනිල්ලා අරය නොතීරෙන්න කරපු වැඩ ටික කිමෙ අවුල වුණේ අර්බුදයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ අර්බුදයට නේද බෙල්ල තියපු කෙනා ගෝඨාභය හරිද පව්වේ මිනිස්සය ඇත්තට මට වෙලාවක දුක හිතෙනවා මේ කොහෙවත් යන ගෝත කරුමයකට කර දුන්නා ඊට පස්සේ ගෝඨාභය ගියා අපෝ රනිල්ලාව ඇවිල්ලා මොකද කරේ ගත්තු ණය ගෙවන්න නැහැ කියලා තීන්දුවක් ගත්තා ඩොලර් ටිකක් ඉතුරුනවා ඕකෙන් තෙල් ගිනාවා ඕකෙන් ගෑස් ගිනාවා දැන් එයා කියන මොකක්ද එයා නැත්තම් මේව වෙන්නේ නැහැ මම කියන්නේ එයා හිටියේ නැත්තම් මේව අර්බුදයක් එන්නේ නැහැ එයා තමයි අර්බුදේ නිර්මාතෘකරු දැන් ආයෙ රනිල් වික්‍රමසිංහ කියනවා නෑ එයාට දෙන්නලු රට හදන්න අපි කියන්නේ රනිල් ඕගොල්ලෝ හැදුවා දැන් ඇති පැත්තකට යන්න අපි හදන්නම් මේක අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව මේගොල්ලෝ පැත්තකට යවනවා යවන්න පැත්තකට වෙලා ඉන්න වදනුදි මං අත්ත එතකොට එයා කියනවා එයා ගාවල හොඳම ටීම් එකේ ඉන්නේ මං බැලුවා ටීම් එකේ උඩතලවින්නේ රත්වත්ති ප්‍රසන්න රණතුංග මහින්දානන්ද අලුත්ගමගේ කළුතර රෝහිත අබේගුණවර්ධන රනිල් ගාව ඉන්න ටීම් එක හොඳයි සෝමාලියාවේ නමක් කොල්ල කණ්ඩ යවන්න අන්න වැඩේ ඕන්නම් අර ඕන්නම් ආණ්ඩුව හදලා ටීම් එක යවමු නමක් කොල්ල කාලා ඉන්න කියලා මේ රට කොල්ල කහපු කණ්ඩායමක් අවිලකට නැවත රට හදනවලු මෙන්න රට හදන නායකයන් ජනතාවට අපහස්තාවේ ඇති කරගෙන මේ විදියටද රට හදන්නේ මේකද පාලනේ අද 18 වෙනිදා උදේ මේ බලන්න ප්‍රථම 18 වෙනිදා උදේ මේ කාලකන්නේ මුන් මීටින් තියන්න ගන්න මරදානේ පාර මැද්ද ස්ටේජ් ගහලා තියෙන්නේ මුන්ට මීටින් තියන්න දැන් නැතුවද මන් දන්නේ මිනිස්සු රාත් වැට්ට යන පාට එන මුළු පාරම බ්ලොක් මුම්මගේ අම්ම බත්තයි මුම්ම හරක් මැට්ටෙන් මූ ඇවිල්ලා බම්බල්ලෝ ඇවිල්ලා මුන්ට රැව මුන් ජනාධිපති වැට යන මුන්ට මොලයක් තියෙන්න බෑ මිනිස්සු උදේට වැට්ට යන මේ පාරම බ්ලොක් කරලා පාර හර ස්ටේජ් ගැවුවට පස්සේ මිනිස්සු වැට්ට යන කොහොමද කියලා ඒක කිලෝමීටරයක් යතාවේ නැහැ තාම දැන් මෙහාට ඉස්පාත් දෙලා පැවිකේ මේ කාලකන්නේ බල්ල මුන් ජනාධිපති ඉල්ලන්නේ අර මුන්ට මොලයක් කියලා නාමයෙන් මැටි හරකේ මුව ඇවිල්ලා පර බල්ල මුන්ට මරණානේ මැද්ද මීටින් තියන්න පාරේ මිනිස්සු පෙන්නන්නද කොහෙද උට සෙනගාව ගිය ගොන් හැත්ත බොරුවන්ට චන්දර යන තියා මුංග වද්ද ගන්න එකයි ගෙවට මුංගේ චන්දි ඉල්ලගෙන එන හර කාල ගන්න 71 එක ඉහර බල්ලු මුං සංගීතත් තියන්න අරගෙන කාල ගන්න සි දවස ඉවරයි නේ අපෝ මේගොල්ලන්ද රට පාලනය කරන්නේ මෙන්න බලන්න මමද කිව්වේ මිනිසුන්ට රස්සාවට යන්න විදිහක් නැහැ පාර හිර කරලා මේ විදියට නම් රට පාලනය කරලා මදි මහත්තයෝ ඒ වගේම ඔබගේ අදහස තව ටික කාලයයි තියෙන්නේ කාලයක් කියන්නේ පැය කීපයයි තියෙන්නේ හරියටම කිව්වොත් පුළුවන් නම් චුට්ටක් හිතලා බලන්න හොඳටම රට පාලනය කරන්න පුළුවන් කෙනෙක් මේ අවස්ථාව අපිට ලබා දීලා තියෙනවා ඇවිල්ලා තියෙනවා එයාව මේ පාර හරි අපි දිනවන්නේ නැත්තම් දිරවන්න බැරි තරම්
ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතාමත් තියෙන ණය ටික බේරා ගන්න ඕන නම්, රට ගොඩ ගන්න ඕන නම් සොරකම් කරපු සොරකම් ටික හෙළි වෙන්න ඕනේ. මං කොල්ල කාපු මුදල් ටික නැවත ගෙන්නන්න ඕනේ. ඒව නැතුව කවදාවත් රට බේරන්න බෑ. ඒ ටික ගෙන්නන්න ඕන නම් හොඳ නායකයෙක් වෙන්න ඕනේ, හොරෙක් නැතුව. පුළුවන් තරම් උත්සාහ කරන්න. මම නම් කියන්නේ මාලිවාවට ජය වේවා. අවසන් වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ධනතයාලවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න දෙවියන්ට.